ඊළඟට අපි බලමු embedded system එක තියෙන basic components. එහෙම නැත්නම් මූලික සංරචක මොනවද කියන එක ගැන. embedded system එකක් ඇතුළෙත් computer system එකක් තියෙන නිසා අනිවාර්යෙන් ඒකට CPU එකක් තියෙනවා. සාමාන්‍ය computer එකක නම් program install වෙලා තියෙන. එහෙම නැත්නම් program save වෙලා තියෙන්නේ hard disk එකක් ඇතුළෙ. හැබැයි hard disk එක ටිකක් විශාල උපකරණයක් නිසා embedded system එකක් ඇතුළේ hard disk එකක් ඇතුළත් කරන්න බෑ. ඒ නිසා embedded system එකක program ගබඩා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ROM මතකයක් ඇතුළේ. ඊළඟට program එකක් ක්‍රියාත්මක වෙද්දී ඒකට අවශ්‍ය data තියෙනවා නම් input වලින් හම්බ වෙන output වලට යවන්න ඕන data තියෙනවා නම් ඒවා තියාගන්න embedded system එකක RAM එකක් පාවිච්චි වෙනවා. CPU එකක් වැඩ කරන්න නම් ඒකට අනිවාර්යෙන් clock pulse එකක් දෙන්න ඕන. ඉතින් ඒ අවශ්‍ය clock pulse එක ලබා දෙන්න embedded system එකක් ඇතුළේ clock එකක් තියෙනවා. ඒ වගේම තමයි සියම් කාර්යයකට යන වේලාව කොච්චරද කියලා මනින්න ඕන. ඒ වගේ වැඩවලට embedded system එකක් ඇතුලේ timers අඩංගු වෙනවා. අපි තමු කිසියම් සිද්ධියක් සිද්ධ වෙන මාර ගන්න අපිට ගණන් කරන්න ඕන. counters තියෙනවා embedded system එකක් ඇතුලේ. වැදගත්ම දේ තමයි embedded system එකක් බාහිර පරිසරයත් එක්ක භෞතික පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ මෙන්න මේ input output port පාවිච්චි කරලා. භෞතික පරිසරයේ තියෙන දේවල් සෙන්සර්ස් වලින් ඇතුල් කරන්නේ ඉන්පුට් පෝට් හරහා. ඒ ඉන්පුට් ප්‍රොසස් කරලා අදාළ අවුට්පුට් ජෙනරේට් කරන අවුට්පුට් ඇක්චුවේටර් වලට යවන්නේ අවුට්පුට් පෝට් පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට තමයි embedded system එකක් වැඩ කරන්නේ. හරි, ඊළඟට අපි කතා කරන්නේ embedded system එකක් හදන්න පුළුවන් ක්‍රම ගැන. embedded system එකක් හදන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි microprocessor based කියලා කියන්නේ. අනිත් එක තමයි microcontroller based කියලා කියන්නේ. microprocessor based embedded system එකක් ගත්තාම ඒක ඇතුලේ processor එකක් තියෙනවා. ඒ වගේම programs store කරලා තියෙන ROM එකක් තියෙනවා. data communicate කරනවා නම් ඒකට serial port එකක් තියෙනවා. ඒ වගේම clock එකක් ක්‍රියාත්මක වෙන අතර අවශ්‍ය data තියාගන්න RAM එකක් ළඟට භෞතික පරිසරයත් එක්ක ගනුදෙනු කරන්න input output port. ඒ වගේම අනිත් peripheral devices අන්තර්ගත වෙනවා microprocessor based embedded system එකකට. මේ හැම කොටසක්ම processor එක, ROM එක, clock එක මේ හැම කොටසක්ම සම්බන්ධ කරලා තියෙන්නේ එකම board එකක් උඩ. ඒ නිසා මේ වගේ computer එකක් අපි හඳුන්වනවා single board computer එකක් කියලා. මේකට තියෙන හොඳම උදාහරණයක් තමයි Raspberry Pi කියන computer එක. මේ වගේ එකක් ගත්තාම මේකේ මේ කියන කොටස් ඔක්කොම වෙන වෙනම තියෙන්නේ. හැබැයි එක බෝඩ් එකක් උඩ. ඒ නිසායි මේවට කියන්නේ single board computer එකක් කියලා. ඉතින් මේවා පාවිච්චි කරලත් embedded system නිර්මාණය කරනවා. embedded system එකක් නිර්මාණය කරන අනිත් විදිය තමයි microcontroller based embedded system කියලා කියන්නේ. microcontroller එකක් වුණාම microprocessor එකක් වගේමයි ඒකෙත් CPU එකක්, ROM එකක්, ඊළඟට clock එකක්, RAM එකක්, IO ports, peripherals මේ සියල්ල තියෙනවා. හැබැයි single board එකක නෙමෙයි single chip එක. මේ වගේ පොඩි IC එකක් ගත්තාම මේ IC එක ඇතුලේ මෙන්න මේ කිව්ව කොටස් සියල්ලම තියෙනවා. අපි ඉස්සරහට කතා කරන්න යන Arduino කියන IC එක ගත්තාම ඒකේ තියෙන මෙන්න මේ ATmega 320 කියන මේ පොඩි chip එක ගත්තාම ඒක single chip computer එකක් වෙනවා. ඉතින් අද කාලේ ගොඩක් embedded system නිර්මාණය කරන්නේ මෙන්න මේ microcontrollers කියන જાතිය පාවිච්චි කරලා.